සෝල එකක් ගත්තට පස්සේ එන්න පුළුවන් ප්‍රශ්න මොනවද? සෝල එකක් ගත්තට පස්සේ එන්න පුළුවන් ප්‍රධානම ප්‍රශ්නය තමයි කාලයත් එක්ක මේකෙන් ජෙනරේට් වන යුනිට් ප්‍රමාණය අඩු වීම. මේකට හේතු කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි අලුතින් ඉදිවන ගොඩනැගිලි සහ ගස් නිසා ඔයාගේ සෝල පැනල් එක කව වෙන්න පුළුවන්. ඒ කියන්නේ හෙවණ වැටෙන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි කාලයක් ගියාට පස්සේ මේ සෝල පැනල් එකේ දූවිලි වැදෙන්න පුළුවන්. ඔයගොල්ලෝ චෙක් කරලා බලන්න පුළුවන් පැනල් එක උඩ දූවිලි බැඳලා තියෙනවද කියලා. මෙහෙම දූවිලි බැඳලා තියෙනවා නම් මේ දූවිලි සුද්ධ කරගන්න ඕනේ. මේ සඳහා පළපුරුදු කාර්මිකයන් නොමිලේම අපි ලබා දෙනවා සිංග සෝල පැනල් එකක් භාවිතා කරනවා නම්. අපිට ග්‍රිඩ් එකෙන් එන කරන්ට් එක සමහර අවස්ථාවල විවිධ අඩු වැඩි වීම, ඒ කියන්නේ ගැස්සීම් වගේ වෙන්න පුළුවන්. එතකොට මේකේන වෝල්ටේජ් එක යම් කිසි ප්‍රමාණයකින් අඩු වැඩි වෙනවා. ඉතින් මේ විදුලි විචලන වීම සිද්ධ වෙද්දී පරිපථයේ ආරක්ෂාවට ඉන්වර්ට් එක මගින් මේ පරිපථය ඔෆ් වෙනවා. ඉන්වර්ට් එක ඔෆ් වුණාට පස්සේ අප ඔන් වෙන්න තප්පර 180ක්, ඒ කියන්නේ විනාඩි 3ක කාලයක් ගත වෙනවා. අපි හිතන උදාහරණයක් විදියකට දවසකට 10 වතාවක් මේ වගේ විදුලිය විචල්‍ය වීම සිද්ධ වුණා කියලා. ඔබ නොදැනුවත්වම විනාඩි 30ක කාලයක් සෝලර් පැනල් එක ඔෆ් වෙලා. ඉතින් මේක දවල් වගේ හොඳ අවුව වැටෙන පීක් ටයිම් එකක වුණොත් ඔයාලට ගොඩක් පාඩුයි. මේ විදුලි විචල්‍ය වීම ලංකාවේ සුලභව වෙන්න පුළුවන් දේවල්. ඉතින් මේ සඳහා නම් ඔබට නියම ටෙක්නිකල් සපෝට් එකක් අරගන්නම් වෙනවා. ඔබ භාවිතා කරන්නේ සිංග සෝලර් පැනල් එකක් නම් අපි ඒ සඳහා උදව් කරමු.